ඇඳුම් මහද්දී අපිට ඕනම හැඩයක් නිවැරදිව මහන්න තමයි අද පුරුදු වෙන්න හදන්නේ. ඉතින් මේ තිරේ ඔයාට පේන්නේ විවිධ හැඩයන් වලට අනුව මම ඇඳලා තියෙන රූප රාමු. ඉතින් මේ දේවල් මහනකොට අපිට පුළුවන් වෙනවා අපේ ඇඳුම නිවැරදිව නිවැරදි හැඩයට මහගන්න. ඉතින් පළවෙනි ක්‍රියාකාරකම අපි බලමු. අපි මැෂින් එක මහන්න පටන් ගත්තම කෙලින් මහන්න කොහොමද පුරුදු වෙන්නේ කියන ක්‍රියාකාරකම තමයි අපි දැන් කරන්න හදන්නේ. ඉතින් මේක ඔයා මම මෙතන ෆෝ එකක් අරන් තියෙන්නේ. ඒකේ රේඛා ඇඳලා තියෙනවා කෙලින්. ඔයාට පේනවා. ඉතින් මේ රේඛා කීපය ඔයා හොඳින් මහන්න පටන් ගත්තාම ඔයාට පුළුවන් ඇඳුමක් ඇද නැතුව කෙලින් මහගන්න. හරි, මම A4 එකක තමයි මේක මහන්න හදන්නේ. ඉතින් මේ තියෙන බැක් ස්ටිච් චාම් එක අපි ඒකින් තමයි මේ මැහුම මහන්න කලින් ලොක් කරගන්නේ. එහෙම නැත්නම් අපිට මේ මැහුම ලිහිලා යනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට ලොක් කරගෙන අපි දිගටම මහගෙන යමු. මහලා ඉවරුනාට පස්සෙත් එතන අනිවාර්යයෙන්ම බැක් ස්ටිච් කරලා ලොක් කරගන්න ඕනි. එහෙම නැත්නම් අපි කොච්චර හොඳින් මැහුවත් ඒ මැහුම ලිහිලා යනවා. ඉතින් ඒක ඔයාට පුහුණු වෙන්න පුළුවන් මේ විදිහට A4 ෂීට් එක මහලා. එහෙම නැත්නම් මේක බලන්න මෙතන ලොක් කරලා තියෙනවා මේ මහුවට පස්සේ ඔයාට පේන විදිහ. ඒ විදිහට මැහුවාම තමයි අපිට මැහුමක් ලිහින්නේ නැතුව කෙලින් මහන්න පුළුවන් වෙන්නේ. මේ වගේ රේඛා කීපෙම ඔයා මහගන්න ඕනි. එතකොට ඔයාට පුහුණු වෙයි හොඳින් කෙලින් මහගන්න. ඉතින් මම මෙතන A4 ෂීට් එකක් නේ අරගත්තේ. ඉතින් ඔයාට මේකේ මේ වගේ අධිවේගී මහන මැෂිමක් නැත්තම් ඒ කියන්නේ ඔයාට පෝටබල් මැෂින් එකක් නම් තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක මෙන්න මෙතන ඉරිලා යන්න පුළුවන් මේ කොලේ ඇතුළට ගිහින්. ඉතින් ඒ නිසා හොඳම දේ ඔයා අමු රෙදි හෝ පොප්ලින් රෙදි කොටසක මේක පිටපත් කරගෙන මහන්න පුරුදු වෙන එක. ඉතින් මේ රේඛා සේරම මහන්න. ඉතින් ඊළඟට දෙවනි ක්‍රියාකාරකම මේ විදිහට වී හැඩ ඔයාට පේනවා මම ඇඳලා තියෙනවා. ඉතින් මෙතනදී වී කර මහගනිද්දි ඔයාට වඩාත් පහසු වෙනවා මේ හැඩයන් ටික නිසි පිළිවෙලට මහගත්තට පස්සේ. මෙතනදී ඔයාට වී කර මහන්න පුරුදු වෙනවා, ඒ වගේම කෙලින් මහන්න පුරුදු වෙනවා, එතකොට නීඩල් එක හරවලා මහන්න පුරුදු වෙනවා. ඉතින් ඒ වගේ වෙනස් ක්‍රම ගණනාවකට මෙතනදි මහන්න පුරුදු වෙනවා ඔයා මේ හැඩයන් මහද්දි. අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. ඉතින් මෙතනින් ස්ටාර්ට් කරන්න ඕනි. අනිවාර්යයෙන්ම ලොක් කරලා තමයි අපි මහන්න පටන් ගත්තේ. බැක් ස්ටිච් චාම් එකෙන් දෙතුන් වරක් ඔයා හැම මෙහා කරලා ලොක් කරගන්න ඕනි. මේක මෙහෙම කටින් කිව්වට වඩා ඔයා කරලා බලද්දි තමයි ඒක ප්‍රැක්ටිකලි පුහුණු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මේ මෙතන මුල්ලේදී ඔයා නීඩල් එක පංච් කරලා තමයි මේ විදිහට පුට් එක උස්සලා අනිත් පැත්තට හරව ගන්න ඕනි. ඊට පස්සේ කෙලින් දිගට මහගෙන යන්න නැවතත් ඔයාට පුළුවන්. ඔන්න මෙතනදී නැවතත් මම නීඩල් එක පංච් කරනවා, පුට් එක උස්සලා තමයි අනිත් පැත්තට හරව ගන්නෙ. ඉතින් ඒ විදිහට දිගටම මහගෙන යන්න ඔයාට මේ හැඩයන් කීපේ නිතර නිතර මහලා පුරුදු වෙනකොට වී කර හැඩය මහන්න, ඒ වගේම කෙලින් මහන්න, ඒ වගේම හරවලා මහන්න පුළුවන් වෙනවා. ඔයාට පුළුවන් මුලින්ම නීඩල් එකට මේ විදිහට නූල් අමුණ ගන්නේ නැතුව, නූල් ගන්නේ නැතුව මහන්න. එතකොට බය වෙන්නේ නැතුව මහන්න පුළුවන්. ඔයාට හොඳටම පුහුණු වුණාට පස්සේ නූල දාලා මහන්න පුළුවන්. මේ විදිහට තමයි මේ හැඩය මැහුවට පස්සේ ඔයාට පේන ආකාරය. මෙතනින් හැඩෙව නැවත මැහුවා, ඔයාට පුළුවන් හරව හරව මහන්න, වී කර හැඩය හරියට මහන්න. ඉතින් ඒ විදිහට හැඩතල කීපෙම මහගන්න. දැන් ඔයාට තුන් වෙන ක්‍රියාකාරකම විදිහට විවිධ හැඩ වැසීම පුරුදු වෙනවා. මෙන්න මේ විදිහට මැහුවාම විවිධ හැඩතලයන් ඔස්සේ ඔයාට මහගෙන යන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා වක්‍ර හැඩයක් කොහොමද මහන්නේ කියලා, ටිකක් ගැඹුරු හැඩයක් කොහොමද මහන්නේ කියලා තියෙනවා. හොඳින් බැලුවොත් ඔයාට මේ හැඩයන් මහගත්තොත් වාටියක් මහන විදිහ, ඒ වගේම පේසිමක් අල්ල ගන්න විදිහ, ඒ වගේම පයිපින් කරගන්න මේ හැඩ
මහ ගැනීම තුළින් ඉතාමත් හොඳින් පුහුණු වෙන්න පුළුවන්. මේ විදිහට චුට්ටක් හැඩ මහනකොට පුට්ටි කුස්සලා තමයි අපි ඒ හැඩය නිවැරදිව මහගෙන යන්නේ. මෙන්න මේ විදිහට හොඳින් බලන්න, හොඳින් බලලා ඔයාට පුළුවන් මේ මේක ඇප්ලයි කරන්න, ඔයාට ඔයාගේ දේවල් මහගෙන යන්න. ඊළඟට බලමු අපි ගැඹුරු හැඩයක් කොහොමද මහගන්නේ කියලා. ඒක මහද්දී පරිස්සමෙන් මහන්න මේ විදිහට පටන් අරන් ඔයාට පුළුවන් පුට් එක උස්සලා නීඩල් එක පංච් කරලා තියාදිම ටික 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 හරව හරව මහගෙන යන්න පුළුවන්. මේ විදිහට කල්පනාවෙන් මහගත්තොත් ඔයාට මේක මහගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මහල ඉවර කරමු. ඊළඟට අන්තිම හැඩය, කියන්නේ මේ ක්‍රියාකාරකමේ අන්තිම හැඩය තමයි අපිට මහන්න තියෙන්නේ. ඒ විදිහට මහගත්තාම ඔයාට කිසිම අපහසුතාවයක් වෙන්නේ නැහැ වක්‍ර හැඩ මහගෙන යන්න. ගොඩක් අය මැෂින් එකට බයයි. ඒ බය නිසා තමයි මට මැදුම් මහන්න බෑ කියන හැඟීම එන්නේ. එහෙම නෙමෙයි, අපි බය නැතුව මේ දේවල් කරන්න පටන් ගත්තාම අපිට ඕන මැදුමක් නිවැරදිව මහගන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඉතින් ඔයත් මේ දේවල් බය නැතුව මහන්න ඕනේ. දැන් බලමු අපි හතරවෙනි ක්‍රියාකාරකම, හතරස් හැඩ මැසීම පුරුදු වීම සඳහා තියෙන ක්‍රියාකාරකම. ඉතින් බලන්න මම ඇරෝ එකකින් ස්ටාර්ට් එක පෙන්නලා තියෙනවා ඔයාට. එතනින් පටන් අරන් මෙන්න මේ විදියට හරවලා මහන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයා දන්නවා කෙලින් මහන්න දන්නවා, නීඩල් එක පංච් කරලා හරවන්න දන්නවා. මේ විදියට නීඩල් එක පංච් කරලා නැවතත් හරවලා මහනවා. එච්චරයි කරන්න තියෙන්නේ. අපි මැෂින් එකට බය වෙන තාක් කල් අපිට කිසි දෙයක් මහන්න බෑ. ඉතින් ඒ නිසා ඔයා හොඳින් කල්පනා කරන්න ඕනි. හරියට මේ පාඨමාලාව ඉගෙන ගන්න නම් ඔයා මේක නිවැරදිව බය නැතුව මහන්න ඕනි. ඉතින් මේක දිගටම මහගෙන යන්න. මම මෙච්චරයි මහන්නේ මෙතනදී. දැන් ඔයාට පුළුවන් නිසා මේ රෝයකින් ඉවර කරන්න. දැන් ඊළඟට පස්සන ක්‍රියාකාරකම බලමු. මේක කොටු හැඩයන් කොහොමද මහන්න කියන එක පුරුදු වෙන්න ඔයාට දීලා තියෙන ක්‍රියාකාරකම. මෙතනදිත් ඔයාට හරවල මහන්න පුරුදු වෙනවා, කෙලින් මහන්න පුරුදු වෙනවා, නීඩල් එක පංච් කරන්න පුරුදු වෙනවා. ඒක නිසා මේ විදිහට මැද ඉඳලා ස්ටාර්ට් කරලා මහන්න. මේ විදිහට වටේට මහලා මෙන්න මේ ස්ථානයෙන් ඉවර කරන්න ඕනි. මෙන්න මේ විදිහට. හරි, ඊළඟට තියෙන ටිකක් අමාරු වැඩ. හයවෙනි ක්‍රියාකාරකම වක්‍ර හැඩ මසා ගැනීම පුරුදු වීම සඳහා තියෙන ක්‍රියාකාරකම. ඉතින් අපි මේක අනිවාර්යයෙන්ම මහන්න පුරුදු වෙන්න ඕනි මැද ඉඳලා වටේටම. මොකද මේ වගේ දෙයක් මහන්න පුරුදු නම් ඔයාට ගෞමක වාටියක් වෙන්න පුළුවන්, අපේ බ්ලවුස් එකක හැඩ වාටියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රවුම් කරකට මොනාහරි ඩිසයින් එකක් දානකොට, පේසිමක් අල්ලනකොට, මේ හැම දෙයකටම මේ හැඩය ඉතාමත් වැදගත් වෙනවා. නිවැරදිව මහන්න පුළුවන් වුණොත් අර දේවල් මහන්න එච්චර අපිට අමාරු වෙන්නේ නැහැ. ඉතින් මුල ඉඳලම ඔයාලා මාත් එක්ක පාඨමාලාවට එකතු වෙලා ඉන්න අය නිසා මම
මේ විදිහට ප්‍රැක්ටිකල් ගොඩක් කියලා දුන්නේ ඔයාලට මැෂින් එක පුරුදු වෙන්න ඕනි හින්දා. ඉතින් මැෂින් එක බැරි අය ගොඩක් ඉන්නවා මාත් එක්කද වෙලා. ඉතින් ඒ අය සඳහා මම මේ පාඨමාලාවේදී මේ පාඩම එකතු කරලා තියෙනවා. ඒ වගේම මහන්න දන්න අයටත් මහන්න පුළුවන් අය ඉන්නවා මෙතන. කපන්න බ්ලොක් අඳින්න, ඒ වගේම රෙදි කපන්න මහන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි මේ වගේ හැඩයන් මහනකොට යම් යම් පළුදු වීම් තියෙන. ඉතින් ඒ අය හැමෝටම හොඳ වෙන විදිහට මේ පාඩම මේ පාඨමාලාවට එකතු කරලා තියෙනවා. ඔයාට පුළුවන් මේ ක්‍රියාකාරකම් හයම මහලා නිවැරදිව පුහුණු වෙන්න.